අයබෝවන් දියකඩීම සංස්කෘතික නාලිකාවේ හෙළ ආහාර රටාව පිළිබඳ කරුණු ගවේෂණය කරන අවස්ථාවේ මේ රට වයසෙන් පීඩාවට ලක් වෙලා ඉන්න අවස්ථාවේ ජනතාව බොහොමයක් Tamanට එදා වේල හොයා ගැනීමේ දුෂ්කරතාවයක දුෂ්කරතාවයට මුහුණ දීලා ඉන්නවා. නමුත් අපේ ඉතිහාසයට ගියාම අතීතයට ගියාම අපේ ගෙවැත්ත පුරා නැත්තම් ගමේ වටපිටාවෙන් හොයාගත හැකි ආහාර බොහෝ තිබුණා. අදටත් අපි ඒව දිහා බලන්නේ නැතුව ඒ ගැන අමතක කරලා අපිට නොමිලේ ආහාර මල්ලක් නැත්තම් නොමිලේ ආහාර සලාකයක් එනකම් බලන්නේ ඉන්නවා. ඉතින් අපිට මේ අවස්ථාවේ අපිටත් අපේ රජයටත් මේ දුෂ්කර අවස්ථාවේ බොහොම කැප වෙලා කටයුතු කරන රජයටත් ජනාධිපතිතුමා ඇතුළු අපේ රජයටත් අපි බරක් නොවි කොහොමද අපේ ආහාර සම්පූර්ණ කරගන්න නැත්නම් අපිට ආහාරයට යමක් හොයාගන්නේ කොහොමද මේ ගැන තමයි අපි මේ හෙළ ආහාර රටාව තුලින් දේශීය පැරණි ආහාර රටාව තුලින් ගවේෂණය කරන්නේ ඉතින් ඒකෙන් ඇත්තටම අපිට ආහාරයක් වගේම ඖෂධීය වටිනාකමක් ඒ තුලින් නිරෝගී භාවයක් සිරුරේ හොඳ ප්‍රතිශක්තියක් නිර්මාණය වෙන්නත් අපේ දේශීය ඖෂධ අපේ පැරණි ආහාර රටාව ඍජුවම බලපානවා. දැන් ඒක බටහිර වෛද්‍ය විද්‍යාව, දේශීය වෛද්‍ය විද්‍යාව, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හරි ඒ හැම කෙනෙක්ම ඒ හැම වෛද්‍යවරයෙක්ම කියනවා අපේ පැරණි ආහාර රටාව තුළ අපේ දේශීය ආහාර රටාව තුළ හොඳ පෝෂණීය ආහාර ක්‍රමයක් මෙන්ම හොඳ ප්‍රතිශක්තිය ඇති කරන ආහාර රටාවක් අපිට තිබුණා කියලා. ඉතින් අපි මේ අවස්ථාවේ අපි මේ ආවේ තවත් එවැනි ආහාරයක් අපි වැඩිය ගණන් නොගොන මේක ඉස්සර නම් අපි නිරන්තරව අපි ආහාරයට එකතු කරගත්ත රසකාරකයක් හැටියට එකතු කරගත්ත නම් පසුගිය කාලය තුල අපි මේක එච්චර ගණන් ගත්තේ නැහැ ගස් යට වැටිලා ඉදිලා වුණු වෙලා ගියා මොනවද බිලින් බිලින් කියන මේ අපේ මේ ගෙඩි වර්ගය නැත්නම් මේ ශාකය අපි මෑත ඉතිහාසයේ මං හිතන්නේ ඉතාම අවමවශයෙන් ආහාරයට ගත්ත දෙයක්. ඇත්තටම මේක එළවලුවක් රස කරන්න ගොරකවාගේ පාවිච්චි කරන්නත් පුළුවන් මේක මේ කල් තියාගෙන ඒ වගේම තමයි මේක ව්‍යංජනයක් හැටියට ආහාරයට ගන්නත් පුළුවන්. ඉතින් මේක විශේෂයෙන්ම ආහාර කල් තබා ගැනීමේදී මොකද දැන් ඉදිරි කාලයේ අපිට විවිධ ආහාර දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්. ආහාර නිෂ්පාදනයේ ගැටලු තියෙනවා. අපි ලෝකේ පිට රටින් අපිට එන ආහාර ප්‍රමාණ ආහාර වර්ග අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරියේදී අපිට පාවිච්චි කරන්න උනත් දැන් මේ කාලයේදී හැමතැනම බිලින් ගස්වල බිලින් වැටෙනවා. බිලින් ගස් සාමාන්‍යයෙන් බොහෝ ගමකට 7-8ක්වත් තියෙනවා. බිලින් විතර දුර්ලභ දෙයක් නෙමෙයි අපි ගණන් ගන්න නැතුව අතහැරලා දැම්මට. ඉතින් ඒ නිසා මේ බිලින් කොහොමද අපි ආහාරයට ගන්නෙ නැත්නම් කොහොමද අපි පරිභෝජනයට ගන්නෙ සහ කොහොමද කල් තබා ගන්නෙ කියන එක ගැන තමයි අපි මේ ගවේෂණය කරන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ වගේ හොඳ පැසුණු මේ වගේ බිලින් ගෙඩි ටිකක් අපි කඩා ගන්නට ඕනේ. මේ බිලින් ආහාරයට ගැනීමේදී කල් තබා ගැනීමේදී මේක විශේෂයෙන් ක්‍රම දෙකකට පාවිච්චි කරන්න පුළුවන්. මේ බිලින් වියලා තබා ගැනීම සහ බිලින් පිස ඒ කියන්නේ මේ තෙත ගතිය අයින් කරලා මේ ගෙඩිය දින කීපයක් උදුනේ නැත්නම් ලිපේ තියලා මේකේ වතුර මට්ටම අඩු කරලා මේක කල් තියා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේක බොහෝ වෙලාවට ආහාරයට ගන්නට පුළුවන්. අපි බලමු කොහොමද මේක ආහාරයට සකස් කරගන්නේ කියලා. අපි කඩාගත්ත බිලින් ටික බිලින් Tamanට අවශ්‍ය ප්‍රමාණය කඩාගෙන මේවා හොඳින් හෝදා ගන්න ඕනේ. අපි බිලින් හොඳින් මේ දූවිලි ගැතේ යන්න සමහරලාට මේ බිලින් අටුව ළඟ තියෙන පොඩි පාත්‍ර කීපයක් ඒ ටික අයින් කරගෙන මෙහෙම හෝදලා ඊට පස්සේ බිලින් ගෙඩි අපි දෙපැත්ත කපලා අයින් කරනවා. මේක ඇත්තටම කරන්නේ වියලීමේ ඉක්මන්භාවය. දැන් මෙහෙම කපා ගත්තාම මේ බිලින් ගෙඩිය වේලෙන්න නැත්නම් මේ අපිට දැන් මේක කල් තියා ගන්න අනිවාර්යයෙන්ම මේක මේ මාංශල ගතිය ඉවත් කරලා මේකේ ජලයේ ප්‍රමාණය අඩු කරලා අපිට පාවිච්චි කරන්නට වෙන්නේ. එතකොට මේක අපි මෙහෙම කපා ගන්න බිලින් ගෙඩි අපිට ක්‍රම දෙකකට වියලා ගන්න හැකියාව තියෙනවා. එකක් තමයි මේ වගේවා කොළපතක හෝ එහෙම නැත්නම් වට්ටියක කොල්කොල හෝ තලකොළ වලින් වෙන වට්ටියක මේ ටික තැම්පත් කරලා කැට ලුණු ටිකක්
මේක උඩට දාලා ඊට පස්සේ හොඳින් තද අවුවේ තියලා මේක වේල ගන්න ඕනේ. අවුවේ දින කීපයක් තිබ්බහම ඇත්තට මේක ඉතාම චූටි පුංචි අපි ගොර කණ්ඩක් අපි ගොරක වලාගේ ඒ වගේ කුඩා කළු පාටට තද දුමුරු පාට වගේ හුරු ගෙඩියක් බවට මේක පත් වෙනවා. ඊට පස්සේ අපිට මේක මුට්ටියක වගේ දාලා තැන්පත් කරලා විශේෂයෙන්ම මුට්ටියක තමයි මුට්ටියක මැටි භාජනයක මේ ඇඹුල් ජාති තියෙන නැත්තම් ගොරක බිලින් වගේ දේවල් සීමල වගේ දේවල් සඳහා අපි යකඩ හෝ ලෝහ භාවිත කරන්නේ ලෝහ භාජන නිසා මේක මැටි භාජනයක තියලා මැටි බඳුනක තියලා කල් තබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ප්‍රයෝජනෙට ගන්න. එහෙම නැත්තම් අනික් ක්‍රමය තමයි අපි වියල ගන්න නැත්නම් ජලය ඉවත් කර ගන්න. මේක මේ විදිහට මේ හොදලා හොඳට කපලා මේ වගේ අපිට මැටි මුට්ටියක මේක තැම්පත් කරන්න පුළුවන්. වතුර එකතු කරන්නේ නැහැ. මැටි මුට්ටියක තැම්පත් කරලා ඊට පස්සේ මේක අපිට උයන වෙලාවක හෝ අපිට ලිප් අපි අර බොහෝ වෙලාවට දැන් පාවිච්චි කරන්නේ ලිප් දෙකක් එකට තියෙන ලිප්. එහෙම එක හරි අපිට මේ භාජනයකට මේක තැම්පත් කරලා මේක පිරෙන්න පුරව ගන්න පුළුවන්. භාජනයක තැම්පත් කරලා අපිට දවස් කීපයක් මේක ලිප තියලා අපිට පුළුවන් ඕනනම් උයලා ඉවරුනහම ලිපෙන් තියලා ඒ අවසාන දර ටිකෙන් තියෙන ගින්දර ටික මේකට දීලා මේක තද ගින්නේ නෙමෙයි මද ගින්නේ ටිකෙන් ටික හිඳෙන්නට අරින්න ඕනේ. මේකට වතුර බින්දුවක්වත් කලවම් කරන්නේ නැහැ. මේ ටික තියලා ලිපේ තියලා ටික වෙලාවක් යනකොට මේ තියෙන වතුරම එකතු වෙනවා මේකට. වතුර වැඩි නම් ඉවත් කරන්නත් වේවි. සාමාන්‍ය මිලින් ගෙඩිය තියෙන වතුර ටික මේ හට්ටියට එකතු වෙනවා. ඊට පස්සේ අපිට දවස් කීපයක් දවස් 4ක් 5ක් පමණ මේක ඒ ලැබෙන ගිනි ගින්දර ප්‍රමාණය අනුව තමයි එහෙම මේක ලිපේ තියාගලා රත් කරගත්තාම අපිට ටික දවසක් යනකොට දවස් කීපයක් යනකොට මේක සම්පූර්ණ වියලි ස්වභාවයට ඉතාම ජලයේ අඩු ප්‍රමාණයට එනවා. ඊට පස්සේ අපිට පුළුවන් මැටි භාජනයක වීදුරු බෝතලයක වාගේ එකට දාලා මේක කල් තියා ගන්න. ඊළඟට අපිට දැන් එහෙම අපි බැලුවොත් මේක කල් තබා ගත්තාම කොහොමද මේ මේකේ හැටි මේ මේ භාජනේ මැටි භාජනයක තමයි සාමාන්‍යයෙන් මේක ලිපේ තියලා මේ රත් කරගන්න. එතකොට අපිට කල් ගියාම නැත්නම් මේක හොඳ ගානකට වියලුනහම අපිට මෙන්න මේ වගේ අපි බලමු. මේ තියෙන මේ වගේ සකස් කරගත්ත බිලින්. එතකොට මේ බිලින් මොකෙක හරි භාජනයකට දාලා අපිට කල් තියාගන්න පුළුවන්. විශේෂයෙන්ම ගොරක වාගේම තමයි මේක අපිට ක්‍රම කීපයකට ආහාරයට ගන්නට පුළුවන්. එකක් තමයි Tamanට අවශ්‍ය වෙනකොට මේකෙන් ටිකක් අරගෙන ලූණු සුදු ලූණු වගේ මිරිස් අමු මිරිස් වගේ හීනියට ලියලා ඒක තෙලට දාලා ඒකත් එක්ක මේ ගෙඩි කීපයක් තමන්ගේ තෙල් දාලා තමන්ගේ ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ඇඹුල් කාරකයක් නැත්නම් අපිට ගොරක සියඹලා පාවිච්චි කරනවා වගේ දැන් විශේෂයෙන්ම කරෝල හොද්ද කට කරෝල හොද්ද කරෝල කටු හොද්ද මේක කරෝල කටු හොද්දට තමයි ඉතාම වටින්නේ. කරෝල හොද්දට අපි කරෝල ලිපේ තියලා හොද්ද මේට මේ වගේ මේකෙන් මේ ගෙඩි 3-4ක් දාන්න පුළුවන්. එතකොට විශේෂ රසයක් රසය උද්දීපනය වීමක් වෙනවා. ඒ නිසා ඉතින් අපිට ඉතාම වටිනවා මේ දිනවල මේ ගස් යට කුණු වෙලා යන ගස් යට වැටිලා පොළොවට මේ මේ දිරාපත් වෙන මේ බිලින් ටික අපේ අනාගතේ මොකද ඉදිරියේදී අපිට ආහාර අර්බුදයක් එන්න ඉඩ තියෙනවා කියලා බොහෝ විද්වතුන් කියනවා මේ පවතින තත්ත්වයත් එක්ක. ඒ නිසා අපිට මේ ගස් යට කුණු වෙලා යන බිලින් ටික ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. Tamanටත් ආහාර Tamanගේ අසල්වැසියෝ වෙන්න පුළුවන්. Tamanගේ දුර ඉන්න නැද හිතවතෙකුට වුණත් අපිට තමන් ළඟ තියෙනවා නම් මේක ගස් යට විනාශ වෙන්න දෙන්නේ නැතුව මේ වගේ හදලා තියාගත්තා නම් අපිට තෑග්ගක් හැටියට වුණත් මේක දෙන්න පුළුවන්. මොකද මේක ඉතාම වටිනා ආහාරයක් අපි වැඩි නොසලකන ඒ වගේම පෝෂණීය ඖෂධීය වටිනාකමියුත් අගණ ආහාරයක් හැටියට මේ බිලින් අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම දෙකටම අපි විහිල ගන්න ක්‍රමය දැන් අපි අධ්‍යයනය කරා. ඉතින් ඒ අනුව ඔබටත් පුළුවන් මේ ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ගමේ තියෙනවා නම් මේ බිලින් ටික කඩාගෙන ඇවිල්ලා මේ විදිහට සකස් කරලා අපිට ආහාර පිඟානට නැත්නම් අපේ ආහාරයට එකතු කරගන්න. ඉතින් අපි මේ වගේම තවත් අපි මෙවැනිම ආහාර අපේ හෙළ ආහාර රටාවේ තිබුණු තවත් තොරතුරු එක නැවත හමු වෙමු. ආයුබෝවන්.